අයබුවන් යාළලුවන විශ්සයි විශ්ස ලෝක කුසලානය සඳහා පාකිිස්තාානු කණ්ඩායම ඊයේ දවසේදී නවසීලන්තය පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබ්වා. ඉතින් මේ තරගය අති විශිෂ්ඨ තරගයක් වු අතරම මෙ තරගේ උණුසුම මුළු ලෝකයේ පුරාම පැතිරීගියා කිව්වොත් නිවරදී. ඉතින් තවත් ඉදිරියට තරග දෙකක් පැවැතීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඉන්දියාව පාගිස්ථානය අවසාන මහා තරගයට පැමිණිහොත් එය ඉතා විශාල උණුසුම් තරගයක් මනු ඇතයි මුළු ලෝකයේම දැම් බලාපොරොත්තුයෙන් ඉන්නවා. ඕගුල්ලොන්ට හිතෙන්නේ කුමක්ද. පහුගේ කාලයේ පුරාවට ඉන්දියානු පාගිස්ථානු තරග ඉතිහාසය බැලුවොත් ඉන්දියාව ඉදිරිියෙන්ඉන්නවා කිවොත් නිවරදී. හැබැයි ඊඒ තරගේදී අපි දැක්කවිදිහට පකිස්ථානු කණ්ඩායම තරංග ජයග්‍රහණය සඳහා ඉතා විශිෂ්ඨ මානසිකත්වයකින් පවතින බව අපිට දකින්නට ලැබෙනවා. ඒවාගේම ඔවුන්ගේ සුවිශේෂ ක්‍රීඩර්කයන් තමන්ගේ යුතුකම් ඉහලින්ම්ම ඉටු කරන බව අපට බාබරලි ඊයේ හොඳින් පෙන්නුම් කර. ඉතින් ඥළුවනේ මේ වගේම ලෝකකුසලාන අවසන් තරගය නරබන්න ඔබට හැකියාව තිබෙන ආකාරකීපයක් මතක් කර දෙන්න අපි සූදානම්. සමාධ මාජජාලා ඔස්සේ ලෝටස්ටිවී හරහා ඔබට මෙම තරගයි නරමන්න හැකියාවත් තිබෙනවා. ඊට අමතරව ඔබ YouTubeු පරිශීලණය කරන කෙනෙක් නම් YouTube බ්ලයි් ෝස්සේත් මෙම තරගෙ නරබන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒ පාසුකම් දෙකම නැතත් ඩයිලොග වUු හරහා ඔබ මෙම තරගය නරමන් හැකියාව තිබෙනවා ඉතා සුළු මුදලත් තමයි ඩයිලොග් හරහා මෙ තරග නැරමීමට ඔබට ගත කරන්න සිදුවනෙ. ඉතින් ඩයිලොග VUඇ එක ඩවන්ලෝඩ් කරගෙන ඒ හරහා ඩයිලොග් TV නරමමින් මෙම තරග රසවිදින්න ඔබට හැකියාව තිබෙනවා. ති ලුවනේ විස්්සයිවීස ලෝග කුසලානය කාටහිමිවේවිද එය ත්‍රාමත් ජැටළුවක් ඉතින් ඔයාලට සුබ දසාක්.